දිවයිනේ සියලු විශ්වවිද්‍යාල වෘත්තීය සමිතිය 24ක අනධ්‍යයන සේවකයන් වර්ජනය සඳහා එක්ව සිටිනවා. ඔවුන් අද උදෑසන 8ට පමණ ආරම්භ කළ වැඩ වර්ජනය දිවයින පුරා විශ්වවිද්‍යාලවල මේවන විට ක්‍රියාත්මක වන බවයි එම බලමණ්ඩලයේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේ. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල රැසක පිරිසිදු කිරීම, නඩත්තු කටයුතු, පරිපාලන කටයුතු, පුස්තකාලය පවත්වාගෙන යාම ඇතුළු අංශ කිහිපයකට බලපෑම් ඇති වී ඇති බවද අප වාර්තාකරුවන් සඳහන් කළා. මාසික හිලව් දීමනාව වැඩි කර ගැනීම, සියලු සේවකයන්ට රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, විධිමත් විශ්‍රාම වැටුපක් ලබා ගැනීම, වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමට අවස්ථාව ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් ඔවුන්ගේ ඉල්ලීම් අතර වෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිවරයා සමග මේ ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී සාකච්ඡා කළද මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කළා. විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. මේ විශ්වවිද්‍යාල 15 අනද්දීන සේකෝ 13 දාකට අධික ප්‍රමාණයක් මේ කියා මාර්ගයට සම්බන්ධ වෙනවා. ඊයේ සවසත් 6:30ට අපිට සාකච්ඡාවක් ලබා දුන්නා මහා භාණ්ඩාගාරය විසින්. නැවත පරිපාලනය විසින් මේ සාකච්ඡාව අවලංගු කරලා තිබ්බා. ඒ නිසා අපි රජයට බල කරනවා, අමාත්‍යතුමාට බල කරනවා, අපේ සාධාරණ හා පිළිගත් කාරණාවලට යම්කිසි විසඳුමක් දීලා ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු යහපත් ආකාරයෙන් කරගෙන යන්න ඉඩ දෙන්න කියලා. අතෙන් අපි 6ක් දීලා තව ඉකීල්ලිමයි තියෙන්නේ ඉකීල්ලිම අය වැඩි ලබා දෙනවා කියලා මම පොරොන්දු වුණා. ඉතින් වැඩ වර්ධනය කරන කිසිම හේතුවක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම අසාධාරණයි. අපි එක්ක සාකච්ඡා කරලා අපේ ප්‍රශ්න පිළිගත්තාත් සම්බන්ධව අපිත් එක්ක විසඳුමකට අවිල්ලත් නැහැ. යම් තීරණයක් දීලත් නැහැ. ලිඛිතව දුන්නා. මොකද ගලේ කොටනවාද හැබැයි මොකද මේ තදිය? ඒක මේ ආණ්ඩු විරෝධී ක්‍රියාපාරිකය. ඒකාබද්ධ විපක්ෂය වගේ මේ සමාන අය ඉන්නවනේ මේක හැලෙයි හැලෙයි ගා මේක හැලෙන්නේ නැහැ.